ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම සුන්දර නවසීලන්ත සංචාරය අවසන් කළේ තවත් පරාජයක් එක්ක. T20 පිටියේ බිඳුවට මැටල හිටපු නවසීලන්තයේ පන්දු යවන්නෝ ප්‍රතිකරු විදිහට ශ්‍රී ලංකාවට පහර දීමත් එක්ක තමයි මේ තරගයේ ශ්‍රී ලංකාවේ පීඩනය ගිලිහෙන්නේ. හය පහර ඉල්ල කරන්නම හදපු පිටියක් වගේ ආරම්භයේ ඉඳන්ම පෙවුණු ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණයේ කාසිවාසි දිනපු නායක ලසිත් මාලිංගගේ තීරණය නිවැරදි කියලා පළවෙනි පන්දු වාරයේ ඉඳලම පෙන්වන්න අපේ පන්දු යවන්නෝ සමත්ුනේ තරගයේ නවසීලන්තිනීම අඩක් වෙද්දී ලකුණු 55කට දවාගෙන. එතෙන්දී මූලිකත්වය ගත්තේ කසුන් රාජිත් එක්ක ලසිත් මාලිංග. හැබැයි මේ විදිහේ නවසීලන්තිනීමේ ඇති කරපු පීඩනය ටිකක් ලිහිල් කරන්න ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තීරණය කිරීමත් එක්කම නවසීලන්තයේ පන්දු යවන්නෝ අපිට පහර දුන්නා. රෝස් ටේලර්, ඩග් බ්‍රාස්වෙල් වගේම අද T20 වරම් ලබපු කුක් ගෙල්ජින් ක්‍රීඩකයන් අපේ පන්දු යවන්නන්ට කිසිම අපහසුාවක් නැතුව පහර දුන්නේ. අපි පන්දු යවන්නෝ T20 රටාවට අවසාන පන්දු වාර යොමු කරන්න තාමත් අසමත් කියන දේ පැහැදිලිව ඔප්පු කරලා. මාලිංග විතරක් තමන්ගේ පන්දු වාර හතරම පාලනයෙන් යොමු කරද්දී අනිත් හැම පන්දු යවන්නම තමන්ගේ පන්දු වාර හතරේ පන්දු වාර තුනක් හොඳට යොමු කරලා හතරවෙනි පන්දු වාරයේ ඒකටත් එක්ක ගුටි කෑවා. කොහොමුණත් මේ පිටනේ ලකුණු 180ක් කියන්නේ ඒ තරම් ලොකු ඉලක්කයක් නෙවෙයි කියන එක නවසීලන්ත අවසන් පෙළ ප්‍රතිකරුව පහර දීපු විදියෙන් පෙන්වනවා වගේම අපේ ඉනිම ආරම්භයේ දික්කල කුසල් පෙරරා පහර දුන්න විදියනුත් පීඩනයක් නැහැ කියලා පැහැදිලිවම පෙන්වුවා. ලුක් ෆර්ගසන්ගේ පැටි කිලෝමීටර 150ක වේගයෙන් එන පන්දුව සදිරට හිතාගන්න වෙලාව මදි වුණා. ඒ වේගයට හොඳට හැඩගැහෙන්න කුසල් දික්කල දෙන්න සමත්ුනේ පන්දු වාර තුනක් වෙද්දී ලකුණු 40ක් ලබාගෙන. අවශ්‍ය වේගයේ ඕන රටත් වැඩි තියදී ඉනිම තවදුරටත් ඇදගෙන යන්න හිතන්නේ නැතුව දික්කලත් කුසලුත් තවත් වේගයේ වැඩි කරන්න යාමේදී තමයි දැවි යන්නේ. ඊට පස්සේ නැවත තිසරත් කුසල් මෙන්දි සුද් දෙන්න නැවත ශ්‍රී ලංකා ඉනිම ගොඩනගන්න සමත්ුණා. මේ තරගාවලියේ සාර්ථකම ප්‍රතිකරව විදියට වැඩපෙන්නපු තිසර පෙරන ලකුණු 43කට දැවි යාම එක්ක ශ්‍රී ලංකාව අතින් තරගයේ නවසීලන්ත පන්දු යවන්නෝ උදුරාගන්නේ පන්දු යවන්න විදියට අපි උඹලට පහර දුන්නට උඹලට ඒ දේ කරන්න බෑ කියන දේත් ඔප්පු කරලා. සමස්ත තරගෙම ගත්තම කසුන් රාජිත කඩලු තුනක් ගනිද්දී මාලිංග කඩලු දෙකක් අරගන්න සමත් වෙද්දී පන්දු යවන්න එක් විදියට නවසීලන්ත කණ්ඩායමට ආපු ඩග් බ්‍රේස්වෙල් තමයි ලකුණු 44ක් අරගෙන නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ. ශ්‍රී ලංකා ඉනිමේ තිසර ලකුණු 43ක් ගනිද්දී කුසල් ලකුණු 23ක් ගත්තත් අනික් කිසිම ප්‍රතිකරුවෙක් ලකුණු 20 සීමාවටවත් එන්නේ නැහැ. නවසීලන්තයේ වෙනුවෙන් ලුක් ෆර්ගසන් කඩලු තුනක් සෝදි කඩලු තුනක් දවාගන්නේ අපි වේග පන්දු යවන්නන්ට වගේම දඟ පන්දු යවන්නන්ටත් එකම විදිහට අසාර්ථකයි කියන දේ පෙන්වන ගමන්. ওই විදිහට තමයි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අතට අරගෙන තිබුණු ජයග්‍රහණය නවසීලන්ත පන්දු යවන්නෝ පිටින් වගේම පන්දුවෙන් වැඩපෙන්නලා අපිට ලකුණු 36ක පරාජයක් උරුම කරලා නවසීලන්තයේ ටෙස්ට් එක් දින වගේම T20 කුසලානයක් තමන්ගේ රටේ තියාගන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.